අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහා බැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ. සජිත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් හමු වෙයි. හිටපු ඇමති රාජිතට නොතේසි. CID හිටපු අධ්‍යක්ෂට ලබන 23 වනදා CID හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක්. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTT සමාජිකයෙකුට ජර්මන් අධිකරණයකින් මාස 82ක සිරදඬුවම්. කළු කොටියා ගැන වැරදි මත පතුරවන්න එපා. වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව අද දින සභාගත කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකු ඉදිරි කරන ලද භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව අද දින සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. තවද මේ භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු අදාළ දැනටමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල දත්ත යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින් එකී අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට බාධාවක් බලපෑමක් සිදුවීමට අවකාශයක් නැතිවන බවද මාගේ විශ්වාසයයි. මෙම වාර්තාව ඔබතුමා අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට තීරණ ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නමුත් මම හිතනවා පාර්ලිමේන්තුවට තමයි අප රටේ මුදල් පිළිබඳව ප්‍රධාන අධිකාරි බලය තිබෙන්නේ. අප රටේ මහජනයාගේ ධනය මොනතරම් ප්‍රමාණයක් පැවති පාලනයන් විසින් විනාශ කොට ඇත්තිනවාද කියන එක පිළිබඳ දිල්දරව වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ සතියේ දින දෙකක විවාදයක් ගරු කථානායකතුනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. මේක තවදුරටත් කල්තබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අද ඔබතුමා ඉදිරිපත් කරනවා නම් හෙට සහ අනිද්දා කියන දෙදින තුල මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අපි විවාදයක් කරමු. ඒක මට තනියම ගන්න බෑ ගරු මන්තුමා. මම පක්ෂනායකතුමන් කැස්සීමක් ඇඳවලා අපි ඒ ගැන සාකච්ඡා කරමු. ගරු කථානායකතුමනි, වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔබතුමා ගත් තීන්දුව පිළිබඳව අපේ ප්‍රසාදය අපි පළ කරනවා. මේ දැවැන්ත මූල්‍ය වංචාව යට ගහන්න වැහෙන්න ඉඩ නොදී අපි මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය අපි ඒකට පමණක් සීමා නොකර මේ සඳහා මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාගේ තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවයේ තිබෙන බවයි පෙනෙන්නේ. මම හිතන්නේ ඒක ඉතා වැදගත් කරුණක්. ඒ වගේම මෙම කරුණ පිළිබඳව ඒ පවතින දැනට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරලා තිබෙන. ඒතර ඒ නඩු විභාගය සමාන්තර කාරණයක්. මේ කරුණ කෝප් කමිටුවට කොහොමත් ලබා දුන් දේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම තා වැදගත්. මොකද මේ විෂය පිළිබඳ අවබෝධයේ තියෙන ස්වාධීනව හිතලා බලන නිගමනවලට එළඹෙන්න පුළුවන් සියලු දෙනාට එතකොට ප්‍රවේශයක් ලැබෙනවා නිගමනවලට එළඹෙන්න පුළුවන්. මොකද මෙම බරපතල වංචාව උපයෝගී කරගෙන ඒ නියම වරදකරුවෝ එක පැත්තක ඉඳද්දි කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ට බරපතල චෝදනා එළවුණා. එනිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි කරු කථානායකතුමනි. හොඳයි, මම ගරු සභානායකතුමා විපක්ෂ නායකතුමාත් එක්ක කතා කරලා පක්ෂ නායකයෝ කතා කරගමු. මේ වන විටත් පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය මෙහිදී අසාමාන්‍යතාවය, ප්‍රචණ්ඩ අන්තවාදය, ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව අවධානයට යොමු කළා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද මෙහිදී හැනා සිංහ මහත්මිය සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශ මගින් කරන කාර්යන්ගේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගය කර තිබෙනවා.
පාසල් දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය බලාපොරොත්තු වන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අතර පාසල් දරුවන් වෙනුවෙන් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ඇති බව තමන්ද හඳුනාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතින්ද අවධාරණය කළා. අග්නිතික ආසියානු සංගමයේ මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියකහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව සහ ආසියානු කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා තම රටවල් දැඩි උනන්දුවකින් පසුවන බව එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කළා. මෙහිදී ශ්‍රී ලංකාව සහ අග්නිතික ආසියානු කලාපය අතර තවදුරටත් සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා විදුලි සංදේශ ආයෝජන සහ ප්‍රවර්ධන සංචාරක තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා. මේ අතර කොළඹ කොටස් වෙළඳපළ තරවකාර සමාගම් නියෝජිතින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. කඩාවැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවත යථාර්ථයට පත් කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. විවිධ හේතුන් මත ප්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපළ තරවකාර සමාගම් නියෝජිතින් වැඩි අවධානයක් යොමු කළ අතර අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වුණා. පක්ෂය තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම ඉදිරි මහමැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට අවශ්‍ය දැනුම් දීම් සිදු කර තිබෙනවා. පක්ෂයේ පවතින අර්බුදය විසඳා ගනිමින් වත්මන් රජයට අභියෝගයක් එල්ල කිරීමට හැකි බවයි මෙහිදී ආසන සංවිධායකවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් පක්ෂය තුළ පවතින අර්බුදය විසඳා නොගන්නා තුරු ඉදිරි මැතිවරණයන්ට සාර්ථකව මුහුණ දිය නොහැකි බවත් මෙහිදී ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ප්‍රකාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉතාම කෙටි කාලයක් තුළ පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධ ගැටලු විසඳා ගනිමින් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට තමන් නායකත්වය ලබා දෙන බවද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය බොහෝ දුරට ඊයේ දිනේ ගැනීමට නියමිතව තිබුණත් ඊයේ දින ඊට අදාළ සාකච්ඡා පැවැත්වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා එක්ව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිත බව පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව මෙතෙක් පවත්වා නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉකුද්දා ස්විට්සර්ලන්ත තනාපති කාර්යාල නිලධාරිණී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මේ මස 23 වනදා පෙනී සිටින ලෙස රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ අතර ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිණියට අයත් ජංගම දුරකථනයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. එය ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන්. මෙම නඩුව ඉකුත් දින කැඳ වූ අවස්ථාවේදී ස්විස් තානාපති කාර්යාලයේ භාරවති වූ ජංගම දුරකථනය ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතියගේ නීතිඥවරුන් විසින් අධිකරණයට භාර දුන්නා. එහිදී අදාළ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය විසින් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපෙරු මහතා අදාළ දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස් තානාපති කාර්යාලය සමග නිලවශයෙන් පැවැත් වූ දුරකථන සංවාදද ඇතුළත් බැවින් ව්‍යාන සම්මුතියටතේ එම දුරකථන සංවාදවලට තානාපති මුක්තිය හිමිවන බැවින් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට කරුණු දක්වා තිබුණා. එම විරෝධතාවයට අදාළව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ ව්‍යාන සම්මුතිය සහ 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනත යටතේ අදාළ දුරකථන ඇමතුම් සඳහා තානාපති මුක්තිය හිමිනවන බවයි. ඒ අනුව අදාළ දුරකථනයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අධිකරණයට නීතිමය බලපෑමක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඒ අනුව එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද නියම කළා.
ඉක්කුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු පැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීස නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දුව කළා. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊට අදාළව නොතීස නිකුත් කිරීමට තීන්දුව කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලැබෙන 23 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. අනතුරුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගීය මාර්තු මාස 6 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියම කළේ. කන්තලි සීනි සමාගම යළි විවෘත කිරීමට අදාළ කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දිය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුපී සිරදඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව අපමත උදාහරණ මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට කල් ලබා දුන්නා. මෙම අප ඉල්ලීම අද සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත් මින්ගින් සමන්විත ත්‍රිපුත් කළ විනසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. රජය කඩිනමින් සතස හරහා තොග වෙළඳපළට ප්‍රවිෂ්ට වීම මගින් ජනතාවට සහන මිලට බාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවත් ඉදිරි සති දෙක ඇතුළත එළවළු මිල පහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පසුගිය කාලේ එළවලු මිල වැඩිවීමට ප්‍රධානම හේතු වුණේ විශේෂයෙන් ලංකාව පුරා පැතිරුණු අධික වර්ෂාව. සමහර ගොවිබිම් විනාශ වුණා. ඒ නිසා එළවලු මිල ගණන් සීග්‍රයෙන් පාත රට එළවලු, තුඩු රට එළවලු මිල ගණන් ඉහළ ගියා. දැන් අද අපි ඉන්නේ වර්ෂාපතනයේ නොමැති කාලේ. අපිට පෙනී යන දෙයක් තමයි එළවලු මිල ඉතාම සීග්‍රයෙන් ක්‍රමානුකූලව අඩුවෙමින් යනවා. විශ්වාස කරනවා තවත් සතියක් හෝ දෙකක් යනකොට එළවලු මිල විශාල වශයෙන් පහළ බහි කියලා. ඇත්ත වශයෙන්ම මේ නාඩු සහල් වල පාරිභෝජනයේ වැඩිවීම හරහා තමයි නාඩු සහල් වල නිෂ්පාදනයම නැත්තම් වෙළඳපළට පැමිණීමේ අඩුවක් අපිට වාර්තා වුණේ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අතරමැදියයි ක්‍රියාකාරීත්වය. ඒ නිසා විශේෂයෙන් අපි සත්වස්ස වෙළඳ සල් ජාලය තුළ මේ භාණ්ඩ අලවියේදී අපි සෑහෙන පමණ අඩුවෙන් ලබා දීමට අපි කටයුතු කළා තියෙනවා. භාණ්ඩ වර්ග 8ක් සාමාන්‍ය මිලට අඩුවෙන් අපි ලබා දෙනවා. බලාපොරොත්තු වෙන ඉදිරියේදී තොග වෙළඳපළට ප්‍රවිෂ්ට වෙන්න සතොස සමූපකාර සමිති වලට නිශ්චිත මුදලකට ලබා දෙන්න අපි කල්පනා කරලා තියෙනවා. මිල අඩු කිරීමට යෝජිතව තිබෙන වර්ග 3175න් 2621ක් දැනට මිල අඩු කළා. භාණ්ඩ වර්ගවල රජයේ විසින් ලබා දීපු සහන ලැබිලා තිනවා. නමුත් සහල් සහ එළවලු වල මිලත් එක්ක තමයි ලංකාවේ භාණ්ඩ මිල වැඩිවීමක් වශයෙන් කියන්නේ. මම ඉතාමත්ම වකීමෙන් කියනවා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් අලුත් අවුරුදු කාලය තුළ භාණ්ඩ ගණනාවක මිල වල පහළ බැසීමක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජීවන වියදම අවුරුද්ද පුරාම එක මිලකට තබා ගැනීම තමයි අපේ බලාපොරොත්තු. MCC ගිවිසුම අත්සන් නොකිරීම බහුතරයේ කැමැත්ත බැවින් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේද විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මන් දැක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එක්සත් ජාතික පක්ෂයේ MCC ගිවිසුම සම්බන්ධව දෙබිඩි පිළිවෙත අනුගමනය කරනවා කියලා. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදියට මම එතුමා එක්ක චැලෙන්ජ් කරන්න යන්නේ නැහැ. නමුත් ඔය දිව දෙකේ කතා කියන දිව දෙකේ රඟපෑම් තියෙන දේශපාලඥයෝ ඉන්නේ ඒ කණ්ඩායමේ. ඒගොල්ල තමයි කිව්වේ MCC රටට අහිත කරයි. ඒගොල්ල තමයි කිව්වේ MCC කියන්නේ ඇමරිකානු කොලනියක් බවට මේකපත් වෙනවා. අපේ ඉඩන්ටික ඇමරිකාවට ලබා දෙන්න යනවා. අපේ රටේ ස්වාධීනත්වයේ නැති වෙන්න යනවා. අපේ රටේ ස්වෛරීභාවයේ බහුමික අඛණ්ඩතාවයේ නැති වෙනවා කියලා කිව්වා. කියලා MCC එක තරම් භයානක ගිවිසුමක් මේ රටේ මේ ඉතිහාසයේ ආවේ නැහැ කියලා තමයි පෙන්වුවේ මැතිවරණ කාලේ. ඒතර ඒගොල්ල කිව්වා එක ජනතාව පිළිගත්තා. 69 ලක්ෂ අත්‍යන්ත දුන්නාම පිළිගන්නවනේ නේ. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදයා කියන පක්ෂයක් විදිහට බහුතරයේ මතයට ඇහුම්කම් දෙනවා. ඒ නිසා බහුතරය අනුමත කරලා තියෙන්නේ MCC ගිවිසුම අත්සන් නොකරන්න. ඒ නිසා MCC ගිවිසුම අත්සන් කරනවට අපි විරුද්ධයි. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඒකේ 70% හොඳයි, ඉතුරු 30 තමයි අවුල කියලා ඉවරලා. ඒ අර පෙරහැරේ මල් බයිසිකලේ අනවා වගේ ආව දාලා පෙන්නවා. ඔය ඉන්නවයි කියන්නේ මාර උගත්තු ටිකක් වියත්මකේ ආර්ථික ඔස්තාත්ලා ඉන්නවා ගුවා රටට ජාතියට ආදරය කරන මා උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවනේ. ඉතින් ඒ කාලේ බැරුණේ මොකෝ ඔය MCC එක. මම අධ්‍යයනය කරන්න මුදල් අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ දාලා තිබ්බනේ. ඒ නිසා
ඉදිරි මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයෙන් තරඟ කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි ඉදිරි මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයේ හැටියට මාලිමාව ලකුණෙන් ඉදිරිපත් වෙන්නට දැන් කටයුතු සූදානම් කරමින් යනවා. අපිත් එක්ක පහුගිය ජනාධිපතිවරණයේදී එකතු වුණු දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම්, පුද්ගලයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති මේ සියලු දෙනා ඒ ජාතික ජනබල වේගයේ වැඩපිළිවෙළත් එක්ක එකවන්ව දැන් කටයුතු කරමින් යනවා. ඒ පක්ෂ හෝ කණ්ඩායම් අතර කිසි ගැටුමක් නැහැ, කුලල්කා ගැනීමක් නැහැ, එකිනෙකාගේ කකුලෙන් ඇද ගැනීමක් නැහැ. අපි හැම දෙනාම ඉතාම සමගියෙන් වැඩ කරමින් ඉන්නවා. හැබැයි දැන් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරණ මුහුණ දීනු හස සන්ධානය යලිත් අටවා ගන්නට උත්සාහ කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය තාම විසඳිලා නැහැ. ඉතින් මෙහෙම තත්වයක් තිබෙද්දී ඔය මොන පෙරමුණු අටවා ගත්තත් UNP කේ නායකත්ව අර්බුදය විසඳගන්න නැතුව ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. සජිත් එක පැත්තක, රනිල් එක පැත්තක මේ කරන බලපොරය විසින් ඔය සඳහන ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. අපිට පේන හැටියට නම් UNP කේ නායකත්ව අර්බුදය මේ කපේ විසඳන පාටක් පේන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට පොදු ජනතාවගේ සහයෝගයක් නොමැති බව රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මහින්ද සුළඟ හමපු ආකාරය අපි කවුරුත් මේ රටේ දන්නවා. මොකද මහින්ද සුළඟ හමන්න පටන් ගත්තේ දේශපාලනඥයින්ගෙන් නෙමෙයි, වේදිකා හැදුවේ දේශපාලනඥයෝ නෙවෙයි. වේදිකා හැදුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ රටේ වරප්‍රසාද ගත්තු දුගී දුප්පත් අහිංසක පොදු ජනතාව. අද UNP කේ පොදු ජනතාව ඉන්නවද? අද එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකවරයාට ඉස්සරහින් ඉන්නේ කවුද? චෝදනා ලැබපු අය තමයි අද ඉස්සරහින් ඉන්නේ. අද නීතියට තනිකර බලපෑම් කරපු ආකාරය මේ හැම කටයුත්තකදීම පේනවා. අධිකරණ පද්ධතිය විනාශ වුණොත් විධායක ව්‍යවස්ථාදායකය අධිකරණයේ කියන කුළුණු තුනෙන් එකක් කඩා බිඳ දැම්මොත් මේ රංජන්ලා වගේ අයගේ ප්‍රකාශ නිසා මං හිතන්නේ රටට මේක ලොකු විනාශයක්. ඒසම මං හිතන්නේ මහින්ද සුළඟ ආකාරයට සජිත් සුළඟ හැමුවට ඒක මොන වගේ බොල් සුළඟක්ද කියන එක රටේ ජනතාව දන්නවා. අපි දන්නවා එදා අපි කරපු ඒ සියලු අරගල අද එක්සත් ජාතික පක්ෂය කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ඒක මං හිතන්නේ සාර්ථකව යන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය බව කියන කළු කොටින් අතරින් තවත් ඉතිරිව ඇති ජීවමාන කළු කොටියකු පිළිබඳ වනජීවී නිලධාරීන් හට තොරතුරු ලැබී තිබෙනවා. බ්ලැක් පැන්තර් එහෙමත් නැත්නම් කළු කොටි ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්. ආසියා සහ අප්‍රිකා යන මහද්වීපවල රටවල් සීමිත ප්‍රමාණයක පමණක් ජීවත්වන මෙම කළු කොටි ප්‍රභේද වලින් ශ්‍රී ලංකාවේ වෙසෙන කළු කොටි හෙවත් බ්ලැක් පැන්තර් ප්‍රභේදය ඉතාමත් සුවිශේෂී වනවා. 2012 ශ්‍රී ලංකාවේ කොටියන් රතුදත්ත පොතට ඇතුළත් වන අතර සිංහ රාජ්‍යයට අයත් ප්‍රදේශවල පමණක් පසුගිය වසර 12ක කාලය තුළ මරණයට පත් කොටින්ගේ සංඛ්‍යාව 18කට ආසන්නයි. එම කොටියෙන් ගෙනුත් සුවිශේෂී ප්‍රභේදයකට අයත් වන මෙම කළු කොටි ප්‍රභේදය බිහිවන්නේ සමෙහි මෙලනින් වර්ණකය හොඳින් නිෂ්පාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ කළු කොටි සීමිත ප්‍රමාණයක් පමණක් ජීවත්ව සිටි අතර එම කොටියෙන් අවසන් කළු කොටියා ලෙස සැලකුණු කොටියා සිංහ රාජ ප්‍රදේශයට අයත් මාවුල් දෙනිය ප්‍රදේශයේ මද්දකට හසු වීමෙන් මියගිය පුවතක් 2008 වසරේදී වාර්තා වුණා. එලෙස මියගිය කළු කොටියාගේ හමෙන් නිර්මාණය කළ අනුරුවකුයි ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේදී ශ්‍රී ලංකාවේ කළු කොටියා ලෙස අපට දැක ගැනීමට ඉතුරු වුණේ. කෙසේ නමුත් වනජීවී නිලධාරීන් කළු කොටියන් පිළිබඳව දිගින් දිගටම කළ විශ්ලේෂණවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනක කළු කොටියන් සෙවීම සඳහා සවිකරනු ලැබූ චලන සංවේදක කැමරාවක කළු කොටියෙකුගේ රුවක් සටහන් වුණේ. ශ්‍රී ලංකාවේ කළු කොටියන් තවමත් ජීවත්වන බවට ජීවමාන සාක්ෂියක් ලබා දෙමින්. එම කළු කොටියා පිළිබඳව තොරතුරු සොයා බැලූ වනජීවී නිලධාරීන්ට එම කළු කොටියාගේ සීමාවේ තවත් ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්වයෙකු, පැටවුන් දෙදෙනෙකු සහ තවත් පිරිමි සතෙකු සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෙතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි කලාතුරකින් හමුවන කළුකොටි ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ දෛනික දිනචර්යාවට බාධා නොවන ලෙස හැසිරීමටත් මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේම මධ්‍යම කඳුකරයෙන් වාර්තා වූ මෙම කළුකොටියා වඳ වී ගිය සතෙකු හෝ උපවිශේෂයක් නොවන බවත් දැනට ඇති විද්‍යාත්මක තොරතුරු අනුව වර්ණ ප්‍රභේදයක් බවට ඔවුන් එම නිවේදනයෙන් දන්වා සිටින අතර මහජනතාව අතර පැතිර යන වැරදි මත ඒ අනුව වෙනස් කිරීමට දායක වන ලෙසත් ඔවුන් එම නිවේදනය තුළින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ගේද හඬපට තමා සතුව පවතින බවත් ඒවා ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් හමුවට සාක්ෂි තමන් ඉදිරිපත් කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙවන විටත් පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දර්ශන වෙතයි දැන් අප යොමු වන්නේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට මෙම වසරේ ජනවාරි මස පළවන දිනේ වන විට රජයේ රැකියා ලබා දෙන බවට පොදුජන පෙරමුණු මැතිවරණ වේදිකාවේදී පොරොන්දු ලබා දෙනු ලැබුවා. එසේම මෙම වසරේ මාර්තු මස පළවන දිනට පෙර දැනට සිටින සියලුම රැකියා විරහිත අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දෙන බවටත් එහිදී අවුරුදු 35 උපරිම වයස් සීමාව නොසලකා හරින බවටත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුවා. සියලුම රැකියා විරහිත උපාධිධාරීන් 2020 මාර්තු මාස පළවෙනි දින වන විට රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට සැලසුමක් රජය විසින් සකස් කොට තිබේද? 2016 12 31 වෙන දින වන විට උපාධිය සපුරා ඇති සංඛ්‍යාව අතරින් 2018 වසරේදී පළමු අදියර ලෙස 360ක්ද දැන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව අභ්‍යන්තර හා බාහිර යන දෙකොටසම දෙයංශයෙන්ම 44,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා දැනට සැලසුම් සකස් කරමින් පවතින සංවර්ධන ධාරීන් බඳවා ගැනීමේ සීමා ව්‍යවස්ථාට අනුව ඔවුන් බඳවා ගැනේ. ඒ රාජ්‍ය සේවයේ අවස්ථා අනුව ඉදිරියේදීත් බඳවා ගැනේ. ජනාධිපතිවරයෙන් පසුව වත්මන් ආණ්ඩු විසින් මිලේනියම් ටැලන්ට් කෝපරේෂන් ආයතන සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීමට සූදානම් වන බවත් ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියකින් 90 කමිටුවක් පත් කරන ලද බවත් පසුගිය දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය විසින් වාර්තා කළා. මම දන්නේ නැහැ ජනාධිපතිවරණ වේදිකාවේදී අධ්‍යයනය කිරීමකින් තොරවද මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරේ. ඉතින් ඒක කෙසේ වුවත් ආණ්ඩුව දැන් තීරණය කරන් තිබෙනවා මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. එම කමිටුවට අදාළ අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා යම් කාල රාමුවක් ලබා දී තිබේද? එම වාර්තාව ලැබුණු පසුව සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමතියි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටට හානි කරන නිසා එදා විරුද්ධ පක්ෂයේ සිටපු අපි ඉතා පැහැදිලිව ඒ පිළිබඳ එළිදරව් කරා. අදාළ කමිටුව පත් කර ඇත. ඉතා පැහැදිලිව අපේ රජය කාල රාමුවක් දීලා ඒ කාල රාමුව තුළ ඒ අවසන් කරන්නට තීරණයක් ගෙන තිබෙනවා. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 4ක කාලයක් ලබා දී තිබෙනවා. වාර්තාව ලැබුණු පසුව රජය ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නෑ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හાર્ඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ. අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ආණ්ඩුව හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම් මේකට නඩු දාන්නේ නැහැ පුතා. දැම්මොත් උන්ටම කෙලවෙනවා. මේකට කොමිසම් ගේන්නේ නැහැ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ.
මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. එතුමා කියනවා මේ සියල්ලක් කලේ ඔරුවල්ලන්න කියලා. මෙතුමා ඔරුවල්ලන්න ආවනම් කාන්තාව රැකියාවක් ලබා ගන්න ආපුවම ඇයි අර එවන්න යන කාන්තාව සුදුද කියලා අහන්නේ? පෞගිය කාලේ සුදු චරිතයක් විදියට පෙනී සිටපු තමුන්නාංශගේ චරිතය කළු චරිතයක් කියලා මිනිස්සු අද වටාගෙන ඉවරයි තමුන්නාංශගේ රෙකෝඩ් වලින් තුලින්. එදා බලයක් නැතුව මට සටන් කරන්න පුළුවන් නම් ඒ විදිහටම තවමත් ඒ කොන්ද ඒ හයිය මට තියෙනවා. හඬ සංස්කරණය කළා, සංවාදයේ සංස්කරණය කළා. මට මඩ ගහනවා. මේ හැමදාම දැරුත් මේ අවස්ථාවේදී පැය 24ම මේ හඬපට අරගෙන ඒවා සංස්කරණය කර කර සමාජ මාධ්‍ය වලට මුදාහරිනවා. ගෑණියේ කාන්තාවක් පාර්ලිමේන්තු නියෝජනය කරනට එන ප්‍රශ්න මේවා. හැබැයි මං ඒවට සැලෙන්නේ නැහැ. මට ඒකට හයිය දෙන්නම්. හොඳ කොන්දක් ඉන්න, හොඳ පිරිමියෙක් ඉන්න, හොඳ මිනිහෙක් ඉන්න. ඒ මිනිහයා මට සම්පූර්ණ ශක්තිය දෙන මේ අවස්ථාවේ මේ කට්ටියක් එක්කව වෙලක් ගන්න මඩ වලට මට ශක්තිමත්ව නැගී සිටින්න. ඒතර මගේ කට වහලා මිනිස්සු අතර මහ වනචර ජරා ගෑණියෙක් කියලා මාව එළියට දැම්මට පස්සේ මේගොල්ලන් මේගොල්ලන්ගේ වැඩේ කරගන්න හරි ලේසි. හැබැයි මං කියන්න කැමති ඔය කිසි දෙයකින් මාව වටන්න බෑ. මේ හඬපට ජවනිකාවේ කොටස් හැටියට මේ පාර්ලිමේන්තුවේ කිව නොයුතු සමහර වචන පාවිච්චි වුණා. කරුණාකර ඒවා හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන මේ මම බැලලා සින්නා. මොකද මේක හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපි දන්නා සිටින ඒ නොකල යුතු යම් යම් කරුණු තිබුණේ පිළිබඳව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරකාමර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් LTTE සමාජිකයෙකුට ජර්මන් අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ වසර 6යි මාස 10කට බල පැවැත්වෙන පරිදි. හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරකාමර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකීය දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබෙනවා. ජර්මනියේ ස්ටුට්ගාඩන්හි ප්‍රාදේශීය අධිකරණයක් මගින් අදාළ දඬුවම නියම කර ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කළා. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරකාමර මහතා සිටි ස්ථානය පිළිබඳව LTTE සංවිධානයට තොරතුරු ලබා දී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. නවනීතන් ජී නැමැති එම පුද්ගලයාට ජර්මානු නීතියට අනුව වසර 6ක් සහ මාස 10ක සිර දඬුවමක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 2012 වසරේ ජර්මනියේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇති මොහු LTTE බුද්ධ්‍යංශ සමාජිකයෙකු බවද අනාවරණය වී තිබෙනවා. සරණාගතභාවය ලබා දීමට පැවති සම්මුඛ පරීක්ෂණයකදී විත්තිකරු විසින් ලක්ෂ්මන් කදිරගාමර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව ඔහු විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. 2005 වසරේ අගෝස්තු මස 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේදී LTTE ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර මහතා ඝාතනය කරනු ලැබුවා. පසුගිය මහකන්නේ වගා හානි සිදු වූ ගොවියන් සඳහා රුපියල් 106,000ක වන්දි මුදලක් රජය විසින් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම 2018 2019 මහකන්නේ වගා හානි වලට දැන් මුදල් යවලා තියෙනවා. විශේෂයෙන්ම මේ අටතේ ගොවීන් 19,394ක් අක්කර 29,267ක් වෙනුවෙන් වන්දි ගෙවීමට මේ වෙන විට රුපියල් 106,000ක් කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත රජය ලබලා දීලා තියෙනවා. ඒ නිසා අද ඉඳලා වන්දි මුදල් අදාළ බැංකුව වලින් ගොවින්ට ලබා ගන්න පුළුවන්. අද ඉඳලා මේ මුදල් ගොවින්ට ලබා ගන්න පුළුවන්. මෙහෙම ඉල්ලුම් කර තියෙද්දිත් තවමත් මේ ගිණුම් වලට වන්දි මුදල් නොගිය තියෙන හරි තමන්ගේ වන්දි මුදල් නිර්දේශ වෙලා නැත්නම් ඒ අයට පුළුවන් අභියාචනයක් කරන්න, රක්ෂණ මණ්ඩලයට දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරන්න පුළුවන්. ඒ සඳහා වූ භෝග වර්ග නියම කරලා තියෙනවා. විශේෂයෙන්ම වි බඩයිරඹ සෝයා අර්ථාපල් ලොකුලූණු හා මිරිස් වගාවන් මේවට සිදුවන වන්දි සඳහා මුදල් ඇවිම කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් යුවන් මහතා අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් යුවන් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා මල්වතු පාර්ශවී මහානායක අතිපූජ්‍ය තිප්පටුපාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අපිත් බලාපොරොත්තු වෙනවා, ඒ වගේම විශ්වාස කරනවා මේ ශ්‍රී ලංකාවේ වරාය නගරය සහ හම්බන්තොට වරාය දියුණු කිරීම තුළින් මුළු ලංකාවටම යහපතක් වෙන්න
අනතුරුව අස්කිරි මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රටවල් දෙක ලොකු හෝ වේවා කුඩා හෝ වේවා අපි එකම සමාන බව අපි ප්‍රකාශ කරන්නේ හරියටම ශ්‍රී ලංකා අපේ එකම පවුලේ සහෝදරයන් වගේ අපි හැමතිස්සෙම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඒ වගේම ස්වෛරීභාවය එක්සත් භාවය පිළිබඳව අපේ රජයේ තියෙන ප්‍රතිපත්තිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලංකාවත් එක්ක මේ වගේ සේතමාවත දිගේ බැඳපු මේ මිත්‍රත්වය වැඩිදියුණු කිරීමෙහිලා අපි මේ වගේ සම්බන්ධතා හා සහයෝගය අපි ඉතාම අගය කරනවා. එක්සත් ජාතික පක්ෂය කිසි විටකත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් අපිට පේනවා රනිල් සහ සජිත් අතර ද්වන්ද සටනක් ඇවිල්ලා තියෙනවා. දෙන්නා සටන් කරනවා. දෙන්නා කඳවුරු දෙකක් බැඳගෙන තියෙන්නේ. පිල් දෙකක් හදාගෙන තියෙන්නේ. මේ අපට කරන්නද? මේ රටේ ජනතාවට කරන්නද? නෑ උන්ට බලය ගන්න. උන්ට නායකම් රැක ගන්න. මහ ජනතාව පැත්තේ හිටගෙන කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා බෙදුම් වාදයට රේව කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා අන්තවාදයට රේව කරන සටනක් නෙවෙයි. මේ රටේ ආර්ථිකය හදන කරන සටනක් නෙවෙයි. අධිරාජ්‍යවාදයට රේහ කරන සටනක් නෙවෙයි. මේ ජාතිය අනතුරු වෙනකොට ඔය කියපු අනතුරු වෙනකොට මේක එක්කවත් සටන් කරේ නෑ. ඒ සටන් වල අපි හිටියා. මේ රටේ ඉඩම් විකුණනකොට මේ රටේ තරුණයන් අවස්ථා නැති වෙනකොට අධ්‍යාපනයේ කප්පාදු කරනකොට රට යටත් කරන්න හදනකොට මෙරට බෙදන්න හදනකොට මෙරට අන්තවාදයට තල්ලු කරන්න හදනකොට ඒවට විරුද්ධව රනිල් සටන් කරාද? ඒවට විරුද්ධව සජිත් සටන් කරාද? නෑ. ඒ කට්ටිය හිටිය අර කඳවුරේ. අපි හිටියේ ජනතා කඳවුරේ. ඉතින් දැන් ඒ කට්ටිය මේ සටන් කරන්නේ ද්වන්ද සටනක් බවට පත් වෙලා තියෙන්නේ. එක්සත් ජාති පක්ෂයේ කඳවුරු දෙකකට බෙදිලා අපි අමෝරාගෙන සටනකට ඇවිල්ලා මේ නිදානේ බහිරව යාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ නායකකම අතාරින්නේ නැහැ. ඒ වගේම මේ නිදානේ රහ දන්න මේ බලේ රහ බලන්න කැමති සජිත් ප්‍රේමදාස මහත්තයත් මේ සටන අතාරින්නේ නැහැ. ඉතින් රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ අපේ සටන ඔය සටන නෙවෙයි. අපේ සටන ජීවත් වීමේ සටන, අනාගතයක් නිර්මාණය කිරීමේ සටන, සෞභාග්‍ය, මනුස්සකම, සාධාරණී, යුක්තිය නිර්මාණය කිරීමේ සටන. ඒ සටන කරන්න ඒ පක්ෂ සූදානම් නැහැ. ඒකට සූදානම් දේශපාලන ව්‍යාපාරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේවට එරෙහිව ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් අද සුරාබද දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ සුරාබද කොමසාරිස්වරයා වෙත ලිපියක් බාර දීම සඳහායි. මීට මාස දෙකකට ඉහතදී કૃතිමරා නිෂ්පාදනය සහ එය ආශ්‍රිත සිදුවන අගතීන් පිළිබඳව පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සුරාබද දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් අද වෙනතුරු ඒ සඳහා නිසි තොරතුරක් නොලැබෙනු බවත් සුරාබද දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටද මේ පිළිබඳව පැමිණිලි කළ හැකි බවත් පවසමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කළ ලිපියෙහි පිටපතක් සුරාබද කොමසාරිස් ජෙනරාල්වරයා වෙත භාරතීමට පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මේ වෙනකොට කෘතිම රාජාවාරම බොහොමත්ම බාරපතල විදියට රටතොල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අලුත් සුරාබදු කොමසාරිස්තුමා එනේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. FL4 කියන බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් පෞගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදු වෙලා තිබෙනවා. ලක්ෂ 5000ක මුල්‍ය අක්‍රමිකතාවයක් මේ හරහා සිදු වෙලා තිබෙනවා. සියලු තොරතුරු අනාවරණය වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටියා මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන්නට කියලා. FL4 කියන බලපත්‍ර මේ බලපත්‍ර ලබා දීම සිදු කළත් වත්මන් මුදල් ඇමතිවරයාට මේ බලපත්‍ර අවලංගු කිරීමේ සඳහා නියෝගයක් ලබා දෙනවා නම් ඒ සඳහාත් අසුරාබද දෙපාර්තමේන්තුවට ඒව අවලංගු කිරීමේ හැකියාව තිබෙන විත්තියත් ප්‍රකාශ කරා. ඒ නිසා අපි මේ වෙලාවේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වගකීමෙන් යුක්තව ඉල්ලා සිටිනවා හිටපු මුදල් අමාත්‍යට එරෙහිව වහාම විමර්ශන ආරම්භ කරන්න. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
කොනේ සංස්ථ සිලන් ටීම් රිසෝට් ඇන්ඩ් ස්පා ආයතනයේ සහ සලන් හොලිඩේස් ප්‍රංශ සංචාරක නියෝජිත ආයතනයේක්ව දඹුල්ල අවුඩන්ගාව ශ්‍රී ධර්මවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී කළ භාෂා සහ පරිගණක මධ්‍යස්ථානයක් විවෘත කිරීම සිදු කෙරුණා. ඒ ප්‍රංශ තානාපති එරික් ලැවටෝ මහතා සහ ටීම් රිසෝට් ඇන්ඩ් ස්පා ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ඇසෝසියේෂන් එකක් තියෙනවා චැරිටබල් ඇසෝසියේෂන් එකක් ඒකේ අපේ හෝටල් සමූහය සහ අපේ සංචාරක ආයතනය සම්බන්ධයෙන් අපි ලංකාවේ හැමතැනම වගේ මේ වගේ කම්පියුටර් සෙන්ටර් සහ ඉංග්‍රීසි පන්ති නොමිලේ පවත්වන යනවා මේක අපි පටන් ගත්ත 4 වෙනි කම්පියුටර් සෙන්ටර් එක මේ ගමේ මේ කම්පියුටර් සම්බන්ධයෙන් කිසිම ඉගෙනීමක් මේ පාසල් වල වෙන්නේ නැහැ ඒක නිසා තමයි අපි මේක නොමිලේ ස්කෝල් වලින් පස්සේ මෙහෙට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා වැඩි දුර නැහැ කිලෝමීටර් 1-2ක් මේ ගමේ ඉන්නවා ළමයි 3-400ක් ඒ කටිය අහිංසක ගමේ දුප්පත් ළමයින්ට ඒ ස්ථානයට යෑම සඳහා දෙන අත්වලක් හැටියට තමයි අපි දකින්නේ මේ අලි රිසෝල්ට් ආයතනයේ අපේ චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන ආයතනයට සම්බන්ධ සියලුම දෙනා විසින් මේ නව පරිගණක පාඨමාලාවක් ආරම්භ කිරීමත් ඒ වගේම ඉංග්‍රීසි පාඨමාලාවක් ආරම්භ කිරීමත් අද දිනේදී මේ ස්ථානයේදී සිද්ධ වෙනවා අලි රිසෝල්ට් ආයතනයේ ඒ චන්ද්‍රා වික්‍රමසිංහ ගරු සභාපතිතුමා ප්‍රධාන ඒ වගේම අද මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන ප්‍රංශ තානාපතිතුමා ප්‍රධාන ඒ සියලුම දෙනාට විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ හැටියට මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. දොඩන් ගස්ලන්ද කහට ගහ මිනිරන් පතලේ සේවකයන් 103 දෙනෙකු වැටුප් වැඩි නොකිරීම සහ රැකියාව ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් අද දින උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර බැද්දගාන තෙත්බිම් උද්‍යානය නැවත ජනාකර්ෂණයට යොමු කරවීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩසටහන යටතේ කොළඹට ඉතා නුදුරින් පිහිටි දුර්ලභ සතුන් සහ ශාක විශේෂවලින් සමන්විත තෙත්බිම් උද්‍යානයක් වන බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජනතාවට විවේකී සුවයෙන් ගත කළ හැකි කදිම ස්ථානයක් වශයෙනුයි නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දී තිබෙන්නේ. තලවකැලේ නගරයේ ආපනශාලා සහ සිල්ලර වෙළඳසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. වසර 3ක් දක්වා Google අප්ඩේට් සමගින් Nokia 2.3 ජංගම දුරකථනය ශ්‍රී ලංකේය වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.